ඔන්නාද වීඩියෝ එක පුංචි බඩගින්නට පුංචි බඩගින්න කාපු වෙලාවට රුලන් එකතු කරලා විනාඩි 5ක් ඇතුළත කොහොමද ටෝස්ට් කේක් හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. බිත්තර කන්න අකමැති ඔයාලටත් ගැළපෙන විදියට තමයි අද ටෝස්ට් කේක් එක මම අරගෙන ආවේ. දරුව බඩගිනේ කියන වෙලාවට ඉක්මනින්ම හදලා රස බලන්න දෙන්නකෝ. එයාල හැමදාම ඉල්ලයි. ඔයාටත් ලේසි හදාගන්නත් පහසුයිනේ. වීඩියෝ එක බලන ඔයාලට හැඟෙයි කොයිතරම් සොෆ්ට්ද කියලා. වීඩියෝ එක බලලා හදලා රස බලලා ඔයාලගේ අදහස් මට අරගෙන එන්න. හදලා මට ෆොටෝ එකකුත් අරන් එන්න බලන්න. ඒ වගේම චූටි දුවගේ පුතාගේ අදහසුත් මට ලියන්න. අපි බලමු ඉක්මනින් විනාඩි 5ක් ඇතුළත ටෝස්ට් කේක් හදාගන්නේ කොහොමද කියලා තේ වෙලාවට රස බලන්න. කිරි කෝප්ප එකකට තෙල් කෝප්ප භාගයක් එකතු කරන්න. මම මෙතනදී ගත්තේ sunflower oil. එයටම lemon තේ හැඳි භාගිකුත් එකතු කරන්න. ඔයාලා ළඟ තියෙනවා නම් විනාකිරි තේ හැඳි භාගයක් එකතු කරත් කමක් නැහැ. දැන් මේ ටික කලවම් කරලා බේකින් පවුඩර් තේ හැඳි භාගිකුත් එකතු කරන්න. බේකින් සෝඩා තේ හැඳි කාලකුත් එකතු කරන්න. දැන් මේ සියල්ල හොඳින් කලවම් කරලා වැනිලා තේ හැඳි භාගයක් එකතු කරන්න. මගේ ළඟ වැනිලා තියෙන්නේ වැනිලා පවුඩර් එක මම පැකට් එකක් එකතු කරා. දැන් මේ සියල්ල හොඳින් කලවම් කරන්න. එයට සීනිත් එකතු කරන්න. මම මෙතනදී සීනි ගත්තේ ග්‍රෑම් 100යි. ඔගොල්ලොන්ට සීනි ග්‍රෑම් 100ක් මදි කියලා හැඟෙනවා නම් ග්‍රෑම් 150ක් එකතු කරාට කමක් නැහැ. සීනි ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගත්තට පස්සේ රුලම් පිටි ග්‍රෑම් 200ක් එයට එකතු කරන්න. රුලම් පිටි ග්‍රෑම් 200ට මම ගත්තේ සීනි ග්‍රෑම් 100යි මට පැණි රස අඩුවෙන් ඕන නිසා. ඔයාලට පැණි රස ටිකක් වැඩියෙන් ඕන නම් සීනි ග්‍රෑම් 125ක් හෝ 150ක් එකතු කරන්න. ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ. දැන් හොඳට මෙන්න මේ වගේ කලවම් කරන්න කැට හිටින්නේ නැති වෙන්න. දැන් ඔයාලට මම රුලන් රෙසිපි ගොඩක් එකතු කරලා තියෙනවා. ඒ වීඩියෝ හිමි හිමීට බලන්න නිවාඩු වෙලාවට. ඔන්න දැන් කේක් බැටේ එක හරි. දැන් අපිට තියෙන්නේ ටෝස්ට් එකේ කේක් ටික හදාගන්න. මුලින්ම කරන්න ඕන මෙන්න මේ වගේ බ්‍රෂ් එකකින් ටෝස්ට් එකේ තෙල් ටිකක් ගා ගන්න ඕන. උඩ පැත්ත යට පැත්ත දෙපැත්තෙම තෙල් ගා ගන්න. ඊට පස්සේ සාදාගත් කේක් මිශ්‍රණය මෙන්න මේ විදියට ටෝස්ට් එකට එකතු කරන්න. කේක් මිශ්‍රණය එකතු කරලා පුංචි හැන්දක් අරගෙන ඔයාලට පුළුවන් විහිදිලා යන ආකාරයට මේ විදියට තුනී කරගන්න. දැන් හරි, දැන් අපිට තියෙන්නේ ටෝස් කරගන්න. ඔයාලා දන්නවනේ රෙඩ් ලයිට් එකෙන් ග්‍රීන් ලයිට් එකට යන්න ඕන ටෝස්ට් උනාද කියලා බලන්න. දැන් ටූත් පික් එකක් අරගෙන චුට්ටක් බලන්න මැද අමුයිද කියලා. මැද අමුයි නම් තව චුට්ටක් තියන්න. දැන් අපේ ටෝස්ට් කේක් හරි. ඉක්මනින්ම හදාගත්තා නේද? ඒ වගේම හරිම සොෆ්ට්, හරිම රසයි. අපි දැන් මේ හැදුවේ වැනිලා රසින්නේ. අපි දැන් චොක්ලට් රසිනුත් හදමු. එතකොට රස දෙකෙන්ම හදාගත්තාම දරුවන්ට සතුටුයිනේ. මේ ප්‍රමාණ වලින් මම හැමදාම කේක් 16ක් හදනවා. ඒක නිසා ඔන්න වැනිලා රසින් තව 4ක් හදාගෙන ඉමු. දැන් අපේ මිශ්‍රණයෙන් හරියටම භාගයයි තියෙන්නේ. ඔන්න දැන් ඒ භාගෙට කොකෝ පවුඩර් තේ හැන්දක් විතර එකතු කරන්න. කොකෝ පවුඩර් එකතු කරලා දැන් මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන ඉමු. දැන් අපේ චොක්ලට් රස කේක් බැටේ එකත් හරි. ඔන්න දැන් අපි ඒ රසෙනුත් ටෝස්ට් කේක් ඉක්මනින්ම හදාගමු.
අපි දැන් දෙවෙනි වතාවට දාපු ටෝස්ට් කේක් ටිකත් හරි ඒ ටික අයින් කරලා කලින් වගේම ආයෙ තෙල් ගාගෙන ඉන්න ඕන. ඒ තෙල් ගාගත්තට පස්සේ කේක් බැටර් එකෙන් ටික ටික එකතු කරලා ටෝස්ට් කේක් ටික ඉක්මනින්ම හදාගමු. හරිම ලේසියි නේද? පුංචි වෙලාවකින් ඉක්මන් බඩගින්නට දරුවෝ ඉල්ලන වෙලාවට හදලා දෙන්න පහසු රෙසිපි එකක් තමයි මේ. බිත්තර නෑ කියලා චුට්ටක්වත් වෙනසක් නෑ. හොඳ රසට සොෆ්ට් එකට තියෙනවා. ඕගොල්ලෝ හදලා ඕගොල්ලන්ගේ අදහස් මට ලියන්නකෝ. ඕගොල්ලෝ මේ රෙසිපි එකටත් ආස හිතේ. දැන් අපි චොක්ලට් රසිනුත් අටක් හදාගත්තාම ඔක්කොම කේක් තියෙනවා 16ක්. ඉතින් ඔයාලට වැඩි ප්‍රමාණයක් හදා ගන්න ඕන නම් මේ රෙසිපි එක දෙගුණ කරලා ගන්න. රුලම් වලින් හදන කෑම රෙසිපි වලට ඔන්න තව වීඩියෝ එකක් එකතු වුණා. ආයේ දවසක ඔයාලට ආස හිතෙන ප්‍රයෝජනවත් වෙයි කියලා හැඟෙන තවත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. අද වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් යාළුවෙක්ව බෙදාගන්න. ඔයාලගේ කමෙන්ට්ස් වලට ලයික්ස් වලට මේ හැම දෙයකටම බොහොම ස්තුතියි. සුබ දවසක්.